අද පිදන්නවා බටහිර රටවල ඉන්න සුදු තානාපතිවරු, ඒ වගේම විදේශ මාධ්‍යවල අද අපි දකිනවා මේ රටේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණයි කියලා විශාල ආන්දෝලනයක් කරන කල. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරවන්නයි කියන්නේ මේ රටේ ඇති වුණු විශේෂයෙන්ම රට පාලනය කරගෙන යන්නට නුපුළුවන් තත්ත්වයක් ඇති වුණාම එය මේ රටේ මහජනතාව වෙතට ගිහිල්ලා ඒ මහජනතාවගේ ඡන්දයෙන් රජයක් බිහි කළා, ඒ රට පාලනය කරන්න අවස්ථාව සැලසීම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් හැටියටයි දකින්නේ. මම හිතන්නේ මේ අය ප්‍රජාතන්ත්‍රවාදය කියන නමෙත් එහි තේරුමත් වෙනස් කරලා. අපේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම මේ රටේ අයිතිකාරයන් වන ජනතාව වෙතට ඒ බලය දීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධද? මේ අය එදා තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් වෙලා අවස්ථාවේ කවුරුත් දන්නවා මේ රටේ එවකට 3-2 බලයක් සහිත රජයේ අගමැතිවරයා මාරු කළා. ආසන 47 මං හිතන්නේ තිබුණු පුද්ගලෙක්ව අගමැතිවරයා කරනවා. ඉතින් එදා එක ප්‍රජාතන්ත්‍රවාදී විවස්ථාවට එකඟයි. අපි නෙමෙයි මේ පාලන යහපාලන ආණ්ඩුව ඇති කළේ, ඒ අයමයි. ඒ අය තමුන්නාන්සේලා දන්නවා මේ රටේ අපි එදා තිබුණු ත්‍රස්තවාදය, අවුරුදු 30 තිබුණු ත්‍රස්තවාදය අවසාන කළා, සාමකාමී රටක් ඇති කරපු ජනාධිපතිවරයා, මේ රටේ ආර්ථික සංවර්ධනය ඇති කරපු ඒ ජනනායකයා, කවදාකවත් නොතිබුණු ඓතිහාසික සංවර්ධනයක් මේ රටේ ඇති කරපු නායකයා, ඔහුට විරුද්ධව එදා ඒ විදේශීය බලවේගවලට යටත් නොවුණු නිසා, ඒ විදේශිකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොකරනු නිසා ජනතාව අතර වැරදි මතයක් ගෙනහිල්ලා, ඒ වගේම සුළු ජාතිකයන් අතර වැරදි මතභේද ඇති කළා, මේ යහපාලන ආණ්ඩුව ඇති කළේ අපි නෙමෙයි, ඒ අයමයි. ඒ යහපාලන ආණ්ඩුව මේ රටේ ආර්ථිකය විනාශ කරද්දි, අපේ රටේ ස්වෛරීභාවය නැති කරද්දි, මේ රට බෙදෙන විවස්ථාවන් ගෙනෙද්දි, මේ රටේ ඡන්ද තියන්නේ නැතුව, උන්වහන්සේලා දන්නවා ප්‍රාදේශීය සභා ඡන්ද අවුරුදු 1 වඩා කල් ගියා. අද වෙනකොට පළාත් පාලන 6 මං හිතන්නේ නියෝජිතින් නැතුව ඉන්නවා, ඡන්ද තියන්නේ නැහැ. මේවා සියලුම දේවල් ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී
ඒවගේම ව්‍යවස්ථාවට ඉඟඟයි. ඒ අය ඇතිකරපු ඒ යහපාලන රජය තුළ අර්බුදයන් ඇතිවෙලා ජනාධිපතිවරයා සාගමැතිවරයා අතර මතබේද ඇති වෙලා, ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර මතබේද ඇති වෙලා, මේරට අර්බුදකාරී තත්ත්වයකට ගෙනාපු වෙලාවක ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා වශයෙන් බාරගත්. නමුත් එතුමා එදා කිව්වේ අපි පුළුවන් තරම් ඉක්මනින් ජනතාව වෙතට ගිහිල්ලා මැතිවරණයක් පවත්වන්නට ඕන කියලා. ඒ අයුරු එතුමා බාරගත්තේ. මේ ආකාරයෙන් තවත් අර්බුදවලට ඒ හිටපු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නිල නිවාසයේ ඉඳගෙන තමන් තාමත් අගමැතිවරයායි කියලා පවසමින් ජාත්‍යන්තරයේ මේ දේශීය තානාපතිවරු ගෙනල්ලා ඒ අයත් සමග සාකච්ඡා කරන අවස්ථාවේදී, ඒ වගේම මේ රටේ කථානායකවරයා මේ රජය පිළිගන්නට පුළුවන් කමක් නැහැ යන විදියට ලියුම් ලියද්දි ලියලා තව තවත් මේ රට අර්බුදතාවයකට පත් කරනකොට තිබෙන එකම විසඳුම ජනතාව වෙතට යෑමයි. ජනතාවට තමයි මේ බලය තියෙන්නේ. මේ ජනතාවට තමන්ට අයිති තමන්ට අවශ්‍ය රජයක් බිහි කරගන්නට, ස්ථාවර රජයක් ඇති කරගන්නට අවස්ථාව ලබා දුන්නමත් ඒ එදා යහපාලන රජය බිහි කරන්නට ඉදිරිපත් වුණු ඒ ආණ්ඩු පෙරලන්නට ඒ වැඩසටහන සකස් කරපු අය, ඒ අයගේ ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් නොපුළුවන් වෙන නිසා ජනතාව වෙතට යෑමත් මේ රටේ ඡන්ද බලයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම දේවන ජනතාවගේ ඡන්ද බලය පාවිච්චි කළා තමන්ට අවශ්‍ය රජයක් බිහි කරගන්නට යන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා අද විශාල විරෝධයක් මේ ජාත්‍යන්තරය තුළ ඇති කරගෙන යනවා. ඉතින් මේ අවස්ථාව හිතන්නේ තමුන්නාන්සේලා තාමත්ම සුපරීක්ෂාකාරී ලෙස සිටිය යුතු අවස්ථාව. අද මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම දේවන ඡන්දය ජනතාව අතරට ගිහිල්ලා ඡන්දයක් තියන එක පිළිබඳවත් මං හිතන්නේ උසාවියට යන්න හදනවා. දිගින් දිගටම ඡන්ද කල් දාපු ඡන්දය නොතියපු මේ රජය මේ ඡන්දයටත් විරුද්ධව උසාවි යනවා. ඊට ඉස්සෙල්ල ජාත්‍යන්තරයේ මේ සුදු මහත්තුරු ගාවට ගිහිල්ලා අඬනවා. මේ හේතුව ඒ අය දන්නවා. එකට හේතුව තමයි අවුරුදු 4කට ආසන්න කාලයක් මේ රටේ තියෙන ස්වෛරී භාවය නැති කරා මේ රටේ ආර්ථිකය කඩා දැම්මා. අර කරගෙන ගිය සංවර්ධන ව්‍යාපාර සියල්ලම නැති කළ දැම්මා, නැවැත්තුවා. අපේ දේපල විජාතිකයන්ට විකුණා, තවදුරටත් විකුණන්න සැලසුම් හදලා තියෙනවා. මේ වගේ විශාල ජනතාව පිට බදු පැටෙව්වා. මේ සියලුම දේශ නිසා ඔවුන්ට අත්වන ඉරණම ගැන ජනතාව වෙතට ගියොත්, ජනතාවගේ කැමැත්ත ඇහුවොත්,
ඔවුන්ට අත්වන ඉරණම හොඳාකාර දන්න නිසා මෙන්න මේ කාරණය වලක්වා ගන්නට මේ අය ජාත්‍යන්තරේ සහාය පතන. දැන් තමුන්නාන්සලාට අවුරුදු 4කට ආසන්න කාලයකට තමුන්නාන්සලා දන්නවා එදා ජනවාරි 8වෙනිදාන් පස්සේ වැඩි කලක් නොගිහින්ම මේ රටේ ජනතාව කිව්වේ මොකක්ද? අපිට වැරද්දක් වුණා. ඒක නිසා තමයි මේ තමුන්නාන්සලාගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා එක් රැක්ස් වෙලා එදා මහින්ද සුළඟ ඇති කළා. ඒ වගේම නව පක්ෂයක් ඇති කළා. ප්‍රාදේශීය සභා පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වෙලා ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවේ. එදා ජනතාව කිව්වේ මේ රජය කරගෙන යන වැඩ දිහා බලලා අපිට එදා වැරද්දක් වුණා. තමුන්නාන්සලා දන්නවා ඒක. වැඩි කල් නොගිසින්ම ජනතාව කියපු කතාව. දැන් තමුන්නාන්සලාට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. තමුන්නාන්සලා දන්න ඒ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව නැවත වරක් 3-2 බලයක් සහිතව රජයක් සමග මේ රටේ ස්ථිර ස්ථාවර රට නැවතත් අර එදා තිබුණු සංවර්ධන යුගයට ගෙනියන්නට, අර එදා තිබුණු ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්නට, එදා අපි රණවිරුවන්ට සැලකුවා වගේ නැවතත් රණවිරුවාට සලකන්නට, එදා අපි ජාත්‍යන්තරයට යට නුනා වගේ ජාත්‍යන්තරයට යට නොවෙන්නට හැකි නායකෙක් යටතේ රජයක් බිහි කරන්නට අවස්ථාවක් තමුන්නාන්සලාට තියෙනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා එදා තමුන්නාන්සලාගේ පළාත්වල වුණු සංවර්ධනය. ඒ සංවර්ධනය ඇති කරන්නට පුළුවන් තමුන්නාන්සලාගේ ජනතා නියෝජිතයන් පත් කරගන්නට අවස්ථාවක් තමුන්නාන්සලාට ලැබිලා තියෙනවා. තමුන්නාන්සලාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමුන්නාන්සලා මේ රජය යටතේ දුක් විඳින අවස්ථාවේදී තමුන්නාන්සලාත් එක්ව ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ව සෑම විටම ඒ හිටගත්තු නියෝජිතයන් නැවතත් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් තමුන්නාන්සලාට ලැබිලා තියෙනවා. තමුන්නාන්සලාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. කවුද හරි පුද්ගලයා, ඒ පුද්ගලයන් අපි පාර්ලිමේන්තුවට යවන යුතුයි කියන තමන්ගේ ඡන්දය පාවිච්චි කළ ඒ අය පාර්ලිමේන්තුවට යවලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් සමග සෑම විටම එකට ඉඳගෙන ප්‍රබල රජයක් හදන්නට අවස්ථාවක් තමුන්නාන්සලාට ලැබිලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව තමුන්නාන්සලා පාවිච්චි කරන්නට ඕන. අපි මේ එළිය වැඩසටහන ආරම්භ කරේ මිට අවුරුදු 2කට පමණ කලින්. මේ රටේ ඉන්න වෘත්තිකයන් දන්නව තමුන්නාන්සලා සෑම විටම මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ තමුන්නාන්සලාගේ මහජන නියෝජිතයන්. නමුත් අපි මේ රටේ ඉන්න වෘත්තිකයන්ට ආරාධනය කරා විවිධ ශේෂ්ත්‍රවල දක්ෂින්ට අපි ආරාධනය කරා ජනතාව අතරට ඇවිල්ලා මේ කරුණු පැහැදිලි කළ දීලා යෝජිත විවස්ථාව වේවා, ආර්ථිකය වේවා, සංවර්ධනය වේවා, රණවිරු දඩයම වේවා, මේ සෑම අංශයකින්ම
නිපුණත්වයක් තියෙන ඒ වෘතිකයන් එකතු කළා. අපි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට පසුගිය වසර ගණනාව තුල ගිහිල්ලා ජනතාව මේ වගේ ආමන්ත්‍රණය කළා, මේ වගේ සම්මන්ත්‍රණ පැවැත්වුවේ මේ අවස්ථාව එනකම්. අපිට දැන් තමුන්නාන්සේලාට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා හරි මාර්ගය තෝරගන්නට. එදා අර විජාතිකයන්ගේ අර විදේශීය අවශ්‍යතාවයන් ඉටු කරගන්නට ඒ සැලසුම් සකස් කළ බොරු ප්‍රචාර ගෙනහිල්ල මුදල් වියදම් කළ ජාතීන් අතර බේද ඇති කල්ල එදයි අපි ලබපු ජයග්‍රහණ පරාජයට පත් කරා. ඒ තීරුම අරගෙන තමුන්නාන්සේලාට නැවතත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපිට බලගත්තු මේ රටට ආදරය කරන අපේකම දන්න මේ දේශීය ව්‍යාපාරිකය ආරක්ෂා කරන දේශීය කර්මාන්ත ආරක්ෂා කරන ගොවි මහතා ආරක්ෂා කරන දීවර කර්මාන්තකරු ආරක්ෂා කරන රජයක් බිහි කරන්නට තමුන්නාන්සේලාට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි එදා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ එදා ජනාධිපතිතුමාගේ රජය තමුන්නාන්සේලා දන්නවා අපි යුද්ධයක් කරන අවස්ථාවේ තියෙන ආර්ථික දුෂ්කරතා. අපි විශාල වශයෙන් එදා තිබුණු ඒ යුද්ධය පරාජය කරන්නට මීට පෙර තිබුණු රජයන් නායකින් ගත්තේ නැති තීරණ අරගෙන හමුදාව විශාල වශයෙන් අපි වැඩි කරා. එම විශාල වශයෙන් වැඩි කරනකොට ඒ ආර්ථිකයට ඇතිවන බලපෑම් ඒ සියලු දෙයක් මැද්දේ තමුන්නාන්සේලා මතකයි පෝරසානධාරය ලබා දීලා ඒ ගොවි මහතුන්ට අපි කොහොමද සහල් වලින් ස්වයං පෝෂිත වුණේ. විදැක්කයදා ඒ ආර්ථික දුෂ්කරතා මැද්දේ මේ රටේ ඓතිහාසිකව කවදාකවත් නොතිබුණු ඒ අධිවේග මාර්ග ඇතිවර ඇතිකරපු ආකාරය බලන්න. හම්බන්තොට වැනි ඉතාමත්ම වැදගත් ස්ථානයක තියෙන වරායක්. අපිට ඒ වරාය ලාභ ලබන සැලසුම් තිබුණා. අපි ඒ සැලසුම් ක්‍රියාත්මක කරගෙන ගියා. එදා ඒ වරාය අයිතිය තිබුණේ මේ රටේ වරාය අධිකාරියට, මේ රටේ ලාභ ලබන ආයතනයකට. ඒ ආයතනයට හැකියාව තිබුණා ඒ ගත්ත ණය ගෙවන්නට. ඒ වගේම හම්බන්තොට ඇති කරපු වරායේ ලාභ ලබන්නට වෙළඳ සැලසුමක් අපි ළඟ තිබුණා. අපි ඒක ක්‍රියාත්මක කරගෙන ගියේ. මුත් මේ රජය ඒ සියලුම සැලසුම් නවත්තලා අවසානයේදී එය 99 අවුරුද්දකට චීනයට ලබා දුන්නා. දැන් මම දකිනවා හැමතිස්සෙම කතා කරනවා ණය උගුලක්. දැන් අපි ඒ වරායට ගත්තේ බිලියන 1.3ක්. බිලියන 1.3ක මුදලක්. එයින් පළවෙනි වාරිකය අපි ගෙව්වා අපේ කාලය තුලදී. එතකොට මේ අපේ වගේ රටකට බිලියන 1.3ක් ඩොලර් බිලියන 1.3ක් ණය උගුලක්ද? තමුන්නාන්සේලා මේක සංසන්දනය කරොත් අපි රුපියල් 10,000ක වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන්ට මේ රජයෙන් ලබා දුන්නා. අවුරුද්දකට බිලියන ඩොලර් බිලියන 1.3ක් ඒ සඳහා වියදම් වෙනවා. එතකොට එවැනි ආයෝජනයක් කළ ඇති කරපු එවැනි
ඉතාමත්ම වැදගත් ආර්ථික මරමස්ථානයක් විජාතිකයන්ට ලබා දුන්න. මේ වගේ අදූර දර්ශී ක්‍රියාලාමයක් නිසා තමයි එදා ඔවුන් බලයට එන්නට විවිධ රටවල්වලට විවිධ පොරොන්දු දුන්නා. එයින් පොරොන්දු දීලා ඒ රජයට පත් වුණාට පස්සේ මේ රටේ කරගෙන ගිය චීනය හා සම්බන්ධ චීන රජයෙන් ණය අරගෙන කරපු සියලුම සංවර්ධන කටයුතු අවුරුදු දෙකහමාරකට නතර කරා. දැන් මේ වගේ අදූර දර්ශී ක්‍රියාකලාපයන් නිසා මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගත්තා. තමුන්වන්සලා දන්නවා මේ හේතුව නිසාම ඍජුවම නැති වුණු රැකියා ප්‍රමාණය 104%කට ආසන්නයි. ඉන්දිකිරීම් ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. අද තමුන්නාන්සලා කොළඹ ගෝල් ෆේස් පිටන්ගෙට ගියොත් ගිහිල්ලා බැලුවොත් ඒ ඇතිවෙන සියලුම හෝටල් සානිකුත් සංවර්ධන කටයුතු ඇතිකරේ ආරම්භ කරේ අපේ රජයේ කාලේ. ඒ සියලුම සංවර්ධන කටයුතු අපි හිටියනම් මේ වෙනකොටත් ඉවර කළා තියන්න තිබුණා. නමුත් මේ රජයේ අදූර දර්ශී ක්‍රියාකලාපේ නිසා ඒව තමවත් මන්දගාමී ලෙසයි ඉදිරියට යන්නේ. එදා ඒ ඇතිකර සංවර්ධන කටයුතු ඒ ආයෝජන ඒහා එක ආයෝජනයකටවත් සංසන්දනය කරන්නට පුළුවන් කිසිම ආයෝජනයක් මේ කාලය තුලදී මේ රටට ආවේ නැහැ. කිසිම ආයෝජනයක් ආවේ නැහැ. එදා ඒ ආයෝජනය කරේ අපේ රටේ ආර්ථිකය ගැන විශාල විශ්වාසයක් ඇති කරගෙන. ඒ ඇතිවන ආයෝජන අද මේ කරපු අදූර දර්ශී ක්‍රියාකලාපය නිසා ඒ ආයෝජකයන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයකට අපේ රට අරගෙන ගියා මේ රජය. ඒ නිසා තමයි තමුන්නාන්සලාට මේ තරම් දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට සිද්ධ වුණ. දැන් අපි මේ කාලය තුල මේ රටේ වියතුන් සමග එක් වෙලා අපි හැදුවා වියත් මග සංවිධානය. ඒ තුලින් අපි කළේ රජයක් එනකම් බලාගෙන ඉන්නේ නැතුව අධ්‍යාපනය වේවා ආර්ථිකය වේවා සංවර්ධනය වේවා කෘෂිකර්මය වේවා කුඩා කර්මාන්ත වේවා මේ සෑම අංශයක්ම විවිධ ඒ ශේෂ්ත්‍රවල අයව ගෙන්නලා කතා කරලා ප්‍රශ්න තේරුම් අරගෙන අපි සැලසුම් හැදුවා. නම් අපිට පුළුවන් අපේ ඉදිරියේදී ඇතිවන රජයක ඒ අමාත්‍යවරුන්ට මේ සැලසුම් බලලා ඒව ක්‍රියාත්මක කරන්නට. මේ වගේ අපි ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. තමුන්නාන්සලාට අවස්ථාව තිබෙනවා ඉදිරියේදී රැඩිකල් නොගසින්ම තමුන්නාන්සලාට කැමති තමුන්නාන්සලාගේ ඒ ප්‍රතිපත්ති වලට ගරු කරන අපේ ප්‍රතිපත්ති වලට ගරු කරන අපේ රටට ගරු කරන රජයක් බිහි කරගන්නට. ඉතින් මේ ලැබෙන අවස්ථාව ඉතාමත් ඥානාන්විතව ප්‍රයෝජනට අරගෙන ඒ ස්ථාවර රටක් නැවතත් ඇති කිරීමට අපි එක්වෙමුයි කියලා ආරාධනය කරමින් විශේෂයෙන්ම අද මේ අවස්ථාව ලබා දුන්නු මේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් සහභාගී වුණු තමුන්නාන්සලාට විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් වෘත්තිකයන් මෙතන ඉන්නවා මම දකිනවා සෑම දිනාටම ස්තුතිවන්ත වෙමින් අපි එකට එක් වෙලා අපේ රට
නැවතත් ස්ථාවර රටක් කිරීමට එක්වමින් කියලා ආරාධනය කරමින් මම මගේ කතාව අවසන් කරන ස්තුතියි.